මේ වෙනකොට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් පිෂමතාවේ ඉතිරි 3/2 පිළිබඳව ඇමතිවරයා දිගටම කියන්නේ ලබන අවුරුද්දේ තමයි කරන්න වෙන්නේ මේ අවුරුද්දේ කරන්න වෙන්නේ නැහැ කියලා. දැන් ගිය අවුරුද්දේ අයවැයේදී අධ්‍යාපන ඇමතිවරයාම ගණන් බල්ලා රුපියල් බිලියන 46ක් අවශ්‍යයි කියලා කිව්වා. නමුත් ඒක දැන් මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි ගිය සතියේත් කතා කළා. දැන් එතනදිත් ඒ අය කියනවා අපිට උත්තරයක් දෙන්නම් කියලා. ඒකට දැන් මේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් පිෂමතාවේ බරපතල අර්බුදයක්. දැන් මේක සඳහා අපි දැන් හෙට දවසේ ශ්‍රණ තීරණය කරලා තිනවා ලංකාවේ කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කරගෙන රට පුරාම පස්වරු දෙකමාරයෙන් පස්සේ දෙකට බරපතල උද්ඝෝෂණ ගණනාවක් අපි සංවිධානය කරලා තියෙනවා. එතකොට දැන් අපි අධ්‍යාපන ඇමතිවරයාට කියන්නේ වහම මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ වසරේම මේක අවසන් කරන්න ඕනේ. අපි දැක්කා ජනාධිපතිවරයාට රුපියල් මිලියන ගණන් දෙනවා. දැන් මෙතන මිලියන 46 ගුරුව මිලියන 46 ගුරුවරු ඉල්ලන්නේ. එයාට දැන් එයාගේ බෑෂීර්ෂයට මුදල් වෙන් කරනවා. අපි දන්නවා එට දවසේ ඇගෙයිම් කටයුතු රට පුරා සිදු වෙනවා. මේ ඇගෙයිම් කටයුතු අපි පස්වරු එකෙන් පස්සේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජය තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මේ වන විට විවිධ ආයතන එවැගේම විවිධ සේවාවන් විකිණීමට ලක් කරමින් තිබෙනවා. මේ විකිණීම දවසෙන් දවස තමන්ට හැකි සියලුම අංශවලට දියත් කරමින් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට කටයුතු කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ විකුණන්න අවශ්‍ය කරන පනත් ගෙනල්ලේ කටයුතු කරගෙන යනවා. ටෙලිකොම් ආයතනයේ විකුණන්න අවශ්‍ය කරන කටයුතු කරගෙන යනවා. ඔයගොල්ලෝ දන්නවා තැපැල් දෙපාර්තමේන්තු වශයෙන් අපේ තියෙන ගොඩනැගිලි විකුණන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. වඩාත් භයානක කටයුත්තක් සිද්ධ වෙනවා මේ වෙනකොට ජලය විකිණීම. ජලයේ අයිතියත් අවසානයේදී විදේශිකයන් අතට පත්වෙන තත්වයකට මේ වෙනකොට මේ රජය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගොවියන්ට අවසානයේ වගාව සඳහා තමුන්ට අවශ්‍ය වෙන ජලය ගන්න විදේශිකයන්ට සල්ලි ගෙවන්න වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේ තත්ත්වයකට මේක යනවා කියන එක මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට මං හිතන්නේ තාමත් අවබෝධ වෙලා නැහැ. අපි මේ උත්සාහ දරන්නේ අන්නේ අවබෝධය ලබා දෙන්න. ලබන 12 වෙනිදා දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල, බැංකු, ටෙලිකොම් වැනි ආයතන ඉදිරිපිට අපි දැවැන්ත මහජන පෙත්සමක් අත්සන් කරන්න සූදානම් කරලා තියෙනවා. දශලක්ෂයක පමණ මහජනතාවගේ අත්සනින් යුතුව අපි තීරණය කළා ඒ අදාළ ලිපියත් සමග අග්‍රවිනිශ්චයකාරතුමාට බාර දීලා මේ පිළිබඳව යම් සාධාරණයක් ඉල්ලීම කරන්න අපි තීරණය කළා. ඉතින් අපි 12 වෙනිදා 12ට මුළු රට පුරාම සිදු කරන්න තීරණය කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.